බෝද එහෙම පිටත්න තව යාළු දෙන්නෙක් කෙනෙක්ව ඒගොල්ලොත් එහෙම පිටත් වෙලා ඇවි මම ඉතින් දැන් යන ගමනේ කවුරු කරලා යාළුවාම් පිට හරියට තමයි යනවා ලොකේෂන් එක ඉතින් ගිහිල්ලා කියන්නම් විස්තරේ ඉතින් දැන් මම යන ගමන් ඉන්නේ කල්තර නෑවැඩ පාරෙන් ගිහිල්ලා තෙබුණෙන් ගිහිල්ලා යාළුවාම් දිට යන දැන්නේ ඉතින් දැන් වගේ ඉන්නේ යන්න පටන් අරන් බෑග් එක තියලා ඉතින් හරි ලස්සන පාරෙන් යන කලුගඟ අයින දිගේ ගිහිල්ලා යන්න තියෙන්නේ ඉතින් වැඩි විස්තර මම එතනට ගිහිල්ලා කියන්නම් ඉතින් එහෙනම් දැන් බුමුතුලා බඩු ටිකක් ගන්න දිනවා සුපර් මාකට් එකේ ඒ ටික අරගෙන දැන් එන ගමන් ඇති ඒගොල්ලෝ එහෙනම් ඉතින් කට්ටිය හමුනට පස්සේ ආයි බලමු එහෙනම් ඔයා ඉස්සරහට ටයිපෝඩ් නැති වුණාම ටයිපෝඩ් හදන කට්ටිය වෙන්න අන්න මේ ටයිපෝඩ් එක අලුත් ටයිපෝඩ් එක බලාගන්න ඒ අම්කැල ටිකක් දැන් අවුලන්න. රතන කඩේට ගිහින් කපන්න. මේ මාත් කෙරුවේ පොඩි කස්ටයක් තියෙනවා.
පොඩි පස්ස දැම විසඳ ගන්න. ඉනිමෙලේ මෙතන තියෙනවා. ෆේස් එක. බයික් එක හදලා දෙනවා. ඒක තමයි. බාබුන්. ඒ ලාම දුරනේ බා. මන්නේ කුත් ගහලා බෑග් එකේ ඉන්නේ. දැන් තමයි. ඊගොඩද? ආහා බබල් එක මයික් එක ගනලා කට්ටි. බබල් එක කොහේ ලයිට් එක ඔෆ් කරාද? මෙතන එක ටෙන්ට් එකක් තියෙනවා. අරහේ විවිධක වෙනවා. දැන් නම් පේන්නේ නැහැ මොනක මාර ලස්සනයි වටේන් පේනවා. වටේ ලස්සන. රෑ. එන්නේ. කො. ඒ. ඔක් කරා. ඔව්. කො සද්ද? බැටරි වැස්සද? ඉතින් ඔන්න හොදායි වෙන්නේ. අපි එහෙනම් කනකොට බලමු. දැන් දැන් එලාව පාන්දර එකා මාට්ටට ඇති නේමදයි කට්ටිය ඉන්න ගිනිවරෙත් තාම් පත්වෙන ඔහොම තවයි තින් දැන් වෙලා රැකෙන්දයි රැකෙන්ස්තිය කැම්පින් කරා හිටන. ඉතින් දැන් පේන්න තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් ටික තියෙනවා, බයික් ටික තියෙනවා. මේක පිටිපස්සෙන් තියෙනවා. ඉතින් ඊයේ ලොකු විස්තරයක් කියන වරුණා. ඉතින් හරිම ලස්සන ලොකේෂන් නෑ. ඉතින් අපි තව උඩහට ගිහලා බලමු. තව උඩහට යන්න පුළුවන් මෙතනින්. මෙන්න මේ විදිහට තව ටික දැන් කැම්පින් කරේ මෙන්න මෙතන. බයික් ටික තියෙනවා. තව මෙතනින් උඩහට පොඩ්ඩක් යන්න පුළුවන්. ගිහින් බලමු. ඉතින් view එක. වතුර ටැංකියක් තියෙනවා මෙතන හදපු. නෝදායි view එක තියෙන්නේ. ඔතේම වෙනවා. මේක උඩටත් නැගලා බලමු. තව කොහොමද view එක කියලා. ඉතින් කාලකට පස්සේ කැම්පින් එකක් ආවා කට්ටියත් එක්ක. ඉතින් වැඩි දුරකට නෙමෙයි යාවේ. මේක තියෙන්නේ අන්නම තමයි ලස්සන ලොකේෂන් එක පේන්නේ අපිට. තැන්කියු උඩට ආවට පස්සේ. එතන අපි කැම්පින් ටෙන්ට්ස් තියනවා. හරිම ලස්සනයි වටේම. දැනගෙන කියනවා නම් මේක තියෙන්නේ කළුතර කළුතර යාලහන්දියේ ඉඳලා යාලහන්දියෙන් කළුතර පාරට චුට්ටක් යනකොටම තියෙනවා ඇතුළට පාරක්. ඒ පාරෙන් යලා මෙතනට කිව්වා නම දිග්ගල හරි මොකක් හරි කියලා දැන් මට මතක නැහැ. ඉතින් අපි බුදුදාය ලොකේෂන් එක පාගත්තේ. ඉතින් කිසි කරදරයක් නැහැ. එන්න පුළුවන් මෙතනට මේ බයික් එකේ මෙන්න පුළුවන් උඩට එනකම්ම. ඉතින් ගෑම් එක කරපල ලස්සන view එකක් තියෙනවා. කල්තර ටවුන් එක පැත්තේම දුරට පේනවා. කඳු කන්ති. හරිම නිෂ්කලංක තැනක්. ඉතින් ගෙවල් එහෙමත් තියෙනවා. තව පල්ලෙහාට ටිකක් පල්ලෙහාට වෙන්න. ඉතින් ඊයේ මුකුත් වැඩි විස්තර කතා ගන්න උනේ අපි එනකොට ටික හවස වුණා බඩු විග අරගෙන. ඊට පස්සේ මේ මොනවෙලා කැම්පින් ටෙන්ට්ස් ටික ගහගත්තා අපි මෙතන. ගහගෙන ඉවරලා මේ රෑ බාබුක එකේම දාලා කාලා අපි නිදාගත්තා. ඉතින් ඔය ටික තමයි ඉතින් අපි කරේ. හරිම ලස්සන තැන, හරි නිදහස් තැන. ඉතින් මේ
වතුර ටැංකියක් වගේ තමයි මම දැන් ඉන්නේ. කට්ටිය තාම නිදි. දැන් හැරර ගමන් ඉන්නේ. ඉතින් දැන් උදේට මොනා හරි හදාගෙන කන්නත් ඕනේ අපි. හදාගෙන කාලා එහෙනම් ඉතින් ඉස්සරහට වීඩියෝ එක බලමු. ඉතින් හරි ලස්සන තැන. ඇවිල්ලා බලන්න. එහෙනම් වීඩියෝ එක ඉස්සරහට එනවා. අනුභව කරන්න හැත්තෙන පින්වතුන් දහම් පසල ලැගෙට ඇමින් කලිර ඔක්කොම අස්කරා හිඳපු දැන යන්න හදන්නේ ඔයද ඔක්කොට බල්ලා ඔක්කොම අස්කරලා තියෙන කුණු නැති වෙන්න මේ හරි තව අපේ JBL එක තව පාසල එක තියෙන එක ගන්න ඕනේ දැන් මේ U එක දැන් නම් රත් වෙන අම්බාන්ට අවු සැරයි බයික් තියෙනවා ඉතින් අද වීඩියෝ එක ඉවරයි මෙතනින් ඔයාලා බලන්න වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න එහෙනම් ජය වේවා